නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. යමුද? කොහෙද? ඇයියනේ මේ. ඔයාට සුදු මොකෙක් හරි එකෙක් එක එල්ලි එල්ලි මෙතනලා කුටුරු ගා ඉන්න දෙනවා වෙන මොකුත් ඕනේ නැහැ නේ. මොකද්ද මහේෂ අයියේ? මොනවද රුකි වන්? රුක් මොනවද කතා කරන්නේ ඔච්චර? කාත්ටද? අර නාකි පප්පා දිනේෂ් ලොක්කා. උත් ඒ. පාපු. එහම අනේ මොනවද මේ පැය ගණන් කියවන්නේ? එයා මෙතන අයිතිකාරයා. මම මෙතන කැෂියර්. ආ හා හා. දැන් ඔයා මෙතන කැෂියර්, එයා මෙතන අයිතිකාරයා කියලා ඔයා මේ උත්තර හොරතල් වෙන්න ඕනද? ඈ? පාපු. ඕඩන පිස්සු වනේ. පිස්සු තමයි. මට හැමදාම වැරදුන එක එකව උනට වැඩි විශ්වාස කරන්න කියපින්දා තමයි. ඔයා දැන් මාවත් ඒ જાතියට දාලාද කතා කරන්නේ? සුදු මං කැමති නැහැ. මම ඔයාලට කියලා තියෙනවානේ. හරි ඉතින්. එහෙනම් මම මේ රස්සාවෙන් අයින් වෙලා බෝඩිමට වෙලා ඉන්නම්. හරිනේ? සුදු ඔය යකෝ යাদি හැම අමුතු විදිහට බලන්නේ. මම දැකලා තියෙන පෙරේදා කරන බලාන ඉන්නවා. මතකිනම නාකි විසේ. ඉතින් මම මොකක්ද ඒකට කරන්නේ? දිනේෂ් මහත්තයා එහෙම නැහැ. එයා නම් හරිම හොඳයි. දිනේෂ් මහත්තයා හරි හොඳයි. අනිත් එක මට පිස්සු දානේ මේ ඔය නාකි මිනිස්සෙක් පස්සෙන් යන. ඒක මිස. මොකද ඌ මේ හතර පොයට සිල් ගන්න උපාසකෙක් ඈ. හෙට වෙනකොට බිල් ඔක්කොම ටික සෙටල් කරන්න කිව්වා. හෙට වෙනකොට ගනුදෙනු ඔක්කොම බේරලා ඉවර කරන්න ඕන කිව්වා. ඈ? මොකක්? හෙට වෙති? ඒ කියන්නේ මේ ඌ රටට ඇරලා යන්න ලෑස්තිද? එහෙම කතාවක් තමයි ආරංචි. ඒ කිව්වේ? මන් දන්නේ නෑනේ. මං අහගෙන ওই කාත් එකද මන් දන්නේ කෝල් එකකින් කියනවා. ඕ! එහෙම සීන් එකක්ද? එහෙනම් ඉතින් මෙතන වැඩ ඔක්කොම මගේ කරට අරගෙනම කරන්න වෙයිනේ. මේ ඔයා මාව ගිහින් දානවද නැත්නම් මම බස් එකේ යන්නද? ඔක්කොටම කලින් ගෙන තවසේ මොකටද ඔගේ කෝල් එක අහගෙන ඉන්නේ කියේ? යම්. මේ ගෙදර සිද්ධ වෙන දේවල් එකම විකාරයක් ජහන්. මිනිස්සු දුරදිග නොහිත කරන දේවල් වලින් පරම්පරා ගානක් විඳවන හැටි පේනවා. අපේ අපි මේ ප්‍රශ්නේ මෙතනදිම ඉවරයක් කරගන්න ඕනේ. ඒක විසඳ ගන්න ඕනේ. ඒක ලේසි වෙන්නේ නැහැ. අපි දැන් නහය ළඟට මේ ඉරිලානේ ඉන්නේ පප්පේ. සේට්ටම ගලින් අපි ඒක තේරුම් ගන්න එපාය. මං කවදාවත් ප්‍රශ්න වලින් පැනලා ගිහිල්ලා නැහැ. ඔළුවටම පාර වැදුණා. මමගේ හිතට විරුද්ධව කාටවත් ඔළුව පාත් කරලත් නැහැ. අපි දැන් මේ ජෙහාන්ලා අලුත් પરම්පරාව. හරි. මේගොල්ලෝ හිතන විදිය වෙනස්. මේගොල්ලගේ අයිඩියාස් වෙනස්. අහලා බලන්න. යන්. පොලිසිය. මගෙන්වත් කාගෙන්වත් බලපෑමක් නැහැ. තමුම හිතලා කියමු බලන්න. මේ සුදේව කියන දේ ඇත්තද? අත්‍රම් පොලිසියා මං කියන්නේ කියන්නේ. ජෙහාන්ට අවංකවම හිතන දේ කියන්නේ. අතරම මම ඉගෙන ගත්තේ බිස්නස් මැනේජ්මන්ට් කියන්නේ මේකට නෙමෙයි. හරි. මොකද්ද මෙතන තියෙන වැරද්ද? අතරම අද ලෝකේ බිස්නස් තියෙන වෙන තැනක පොඩිසියා. කම්පැනි උනත් ෂෙයාස් වලට කඩලා. ඒවා අයිතිය මිනිස්සු 100ක් අතර බෙදලා යන්න පුළුවන්. එහෙම වුණාම දියුණු වෙන්න ලේසි. සහ අවදානම අඩුයි. මං කියවනේ පප්පේ. දෙන්නටම වඩා අලුත් අයිඩියාස් ජහන් ළඟ තියෙනවා කියලා. පප්පගේ පිළිගන්න ඕනේ. සුදේව. ඒකෙන් දැනේ මම ජහන්ව එංගලන්තේ ඉඳන් මෙහෙට ගෙන්න ගත්තේ. ඇත්තටම මම ජානක මාමත් එක්කත් මේ ගැන කතා කළා. නෑ නෑ. එයාත් එක කතා කරන්න ඕනේ නෑ. ජානකට මේව අදාළ නෑ. පප්පේ. ඌ දන්න දියුණුවක් නෑ. පොලිසිය මුකුත් හිතන්න එපා මම මෙහෙම කිව්වට. මොකද? මගෙත් එක්ක ඉංග්ලන්ඩ් වල ඉගෙන ගත්ත යාළු දෙන්නෙක් ඉන්නවා මේ. එතේ? අපිට පුළුවන් ඕනනම් ඒගොල්ලන්ගෙන් සපෝට් එකක් ගන්න. ඕ, good idea. Good idea.
හැබැයි පොඩිසිය කැමති නම් විතරයි. මගේ ප්‍රශ්නයක් නැහැ. ජහන්ට හොඳයි කියලා හිතන එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි සම්බන්ධ කරගත්තට මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අයගෙන් අපිට උදව්වක් මිසක් හානියක් සිද්ධ වෙන්න බෑ. නෑ නෑ පොඩිසිය. ඒගොල්ලෝ මාත් එක්ක අවුරුදු ගාණක් එකට හිටපු අය. මම හොඳටම දන්නවා ඒගොල්ලෝ ගැන. පුදුමයි පප්පා මේ තරම් හරි අපිට එකඟ වුණා. මම හරි දෙයට එකඟ වෙනවා සුදේව. හැම දෙයකටම විරුද්ධ වෙන මම පිස්සෙද? එහෙනම් පොඩිසිය මම ඒගොල්ලන්ට කෝල් කරන්නද? ඕකේ. Do it. Thanks. පප්පා ජහන්ට උකන් දෙනවා. දැන් බැරි වෙලා හරි ඔක මම කිව්වනම් මට මෙලාට ගහලත් පන්නලා. Glowing Papad බවක් ලබා දෙන අග්‍රගන්‍ය ආයුර්වේද සාරයන් 16ක් Fan Lovely Ayurvedic Care. දෙන්නම් පන්සලට ගියා. දැන් ඔයාට හොඳයි නේද? දැන් හොඳයි. නෑ නෑ නෑ. තව සතියක් දෙකක් යනකම්වත් අම්මට ගෙදරින් එළියට බහින්න බෑ හොඳේ? අනේ දැන් මට එහෙම අමාරුවක් නෑ. අම්මේ. ඒ වුණාට පරිස්සම් වෙන්න ඕනේ. තේරුණාද? අම්මේ මේ වැඩ තියනවා කියලා එහෙම දුවන්නේ මේ යන්න ලෑස්ති වෙන්න එපා. මම උන් නොකියවයි කියන්න එපා. දනුග. දැන් එහෙන් ගන්න තියෙන බේට් ටික අඩු ගන්න නැතුව ගත්තනේ. කටතත් වතුර ටිකක් උණු කරලා නාව මොනේ දන්නේ. අනේ එහෙම කරදර වෙන්න එපා පොඩි. යා ගෙට යා. මෙතන හුලඟ හීතලයි. පොඩි. අයි. මෙන් ගෙදර ගියොත් හොඳයි නේද? ඇයි? පුසර දෙතුන් වතාව කපේ තාත්තට කතා කරලා තියෙනවා. මට අම්මා ළඟ ඉන්න ඕන. පොඩි. දැන් ඔයා යන්න. හෙට දියට මේ පැත්තෙන් නු. හරි මම හවසට යන්න. පොඩි. දැන් ඔයා යන්න. හෙට දියට මේ පැත්තෙන් නු. මට අම්මව නාවන්න වතුර උණු කරන්න තියෙනවා. පොඩිව අපිට කරගන්න පුළුවන්. පොඩි. Thank you.
ඩොක්ටර් එකට කතා කරලා අම්මගේ රිපෝට්ස් ලවලක් නැහැ. කොලෙස්ටරෝල් ෂුගර් එහෙම නෝමල්. අනිත් එක ඔයම පොඩි පොඩි දේවල් ගැන වැඩි හිතන්න එපා. ඒ වුණාට ඒ වෙලාවේ මේ මිනිස්සයා කතා කරපු විදිහට මට හිතා ගන්න බැරි වුණා. දැන් ওই කතන්දර ගැන කතා කරලා වැඩක් නැහැ නේ සමන්ති. දොස්තර මහත්තය නම් කිව්වේ වෙලාවට බෙහෙත් ටික බොන්න කියලා. විවේක ගන්න කිව්වා. මහා ගෙදර දෙන්නෙක් වැඩට ඉන්නකේ. අම්මා එන්න ඕනේ නැහැ වැඩට. ගෙදරට වෙලා රෙස් කරන්න. කේටික බෙදෙන්න. දනුක. මාතීෂ මහත්තය තේ ටිකක් බොන්න. හරි අම්මා දොන්නකෝ. අර දෙන්න තේ බොයි දම්මේ. ඔහොම තියන්නකෝ ඇවිල්ලා බොයි. අර පන්සල් ගිය දෙන්න තාම ආවේ නැත්තේ ඇයි දන්නේ? ඒකනේ. මං ගිහින් බලන්නද? නෑ නෑ නෑ. ඔයා යන්න එපා. මෙහාට රමේෂ් මහත්තයාට කිව්වා මතීෂ් මහත්තයා මෙහේ ආවා කියලා. ඒක හොඳයි තාත්තේ. නැත්නම් හිතයි අපි ගෙන්න ගත්තා කියලා. රමේෂ් මහත්තයා මොකද කියන්නේ? මේ වෙලාවේදී අපි වගේම මේ මිනිස්සුත් අසරණයි පුතේ. හැබැයි ඉතින් කොහොම වුණත් අද ඉඳන් මතීෂ් මහත්තයාට මෙහේ එන්න බෑ. මතීෂ් මහත්තයා නවතින්නේ නැහැ තාත්තේ. බලෙන් එන්න බෑනේ. අපි එන්න එපා කියලා කිව්වොත් කොහොමද යන්නේ? අනික අද විසඳෙයි හෙට විසඳෙයි කියලා බල බල හිටියේ හින්දා තමයි මේ ප්‍රශ්න මෙච්චර දුර දිග ගියේ. තාත්තේ පොඩිටත් යන්න කියන්න වෙයි නේද? කොහොමද ඒක කියන්නේ කියලා තමයි මං එහාට මෙහාට වෙවි හිටියේ. අනික අම්මගේ හිත නොරිදෙන විදිහට ඒක කියන්න එපා. හරි මං කියන්නම්. ලොකු සර් ඊයේ ඉඳලා අතර පස් පාරක් මට මතක් කරා. හරි කමේ. අපි හින්ද මිසක් ඉවසනවා. නැත්තම් කවදාවත් ඔච්චර ඉවසන්නේ නැහැ ලොකු සර්. තාත්තේ. පොඩි යනකොට ඔයත් කියලා ලොකු සර්ව හම්බෙන්න. එහෙම තමයි මම හිතයින් ඉන්නේ. එහෙම කරොත් එහෙම පොඩි ඩායට් සරයක් අම්මව බලන් ඉන්න පුළුවන් වෙයි. මේ වෙලාවේ පොඩි අම්ම ළඟ ඉන්න ඕනේ තාත්තේ. තාත්තා දැක්කනේ. පොඩි ළඟ ඉන්නකොට අම්මගේ මූණේ තිබ්බ සැනසීම. මාතීෂ මහත්තයාව ගෙදරින් හොයන ඇති නේද? මම මේකල හැමෝම දන්නවන්නේ. අද මේ පන්සලට ආවේ කාරණා දෙකක් හිතේ තියාගෙන. එකක් තමයි සමන්තියගේ අපල උපද්‍රව දුරු වෙලා සිතක් ශාන්තියක් වෙන්නේ කියලා බාරයක් වෙනවා. අනෙත් කාරණාව මොකද්ද කියලා දන්නවද? මොකද ආචාම්ම? තේජගේ මතීෂ මහත්තයාගේ අනාගතේ විසඳෙන්නේ කොහොමද කියලා කතා කරගන්න. ඒක බබා කොරලා දෙන විදිහට විසඳ යාචි. බබාට බාර දීලා හිටියොත් හොඳට තීරි. අනේ මන් දන්නේ. දන්නේ කියලා බෑ. මාතීෂ මහත්තය දැන් මේ ගැන මොකද කියන්නේ? එයා නම් කියන්නේ මාව කවදා හරි කසාද බඳිනවා කියලා. මම මේ කතාව මෙහෙම තැනකදී ඇතලා ගත්තේ
මේ වගේ හිත නිවෙන තැනක ඉඳලා මේව කතා කරන එක හොඳ හිත පුතේ. ඔබ දන්නවනේ. ගෙදර හැමෝම විරුද්ධ වෙති මම මේ උඹලට උදව් කරන්නේ. ඔව් ආච්චම්. මං උඹලට වචනකින්වත් වැරද්දක් කරන්නේ නැහැ. ඔබ ඒක දන්නවනේ. අනේ ඔව් ආච්චම්. ඔය ගෙවල් ලිඩං අනිල්ගේ නමට ලියන්න ලොකු සර්ගේ හිත නැමේ කියලා මං කීයටවත් හිතුවේ නැහැ. හැබැයි දැන් ඒක වෙලා තියෙනවා. හැබැයි පුතේ ඒ කියන්නේ දැන් දිගටම උඹලට අනිල්ගෙන් බාධා සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. මං ඒක දන්නවා. ධනුක වුණත් දැන් අර ඉස්සර කතා කරපු තරම් හිතවත්කමකින් නෙවෙයි මතීෂ මහත්තය ගැන කතා කරන්නේ. මං ඒකත් දන්නවා. මේ විදියට හැමෝම එක පැත්තක් ගත්තොතින් උඹයි මායි අන්තිමට තනි වෙනවමයි පුතේ. කවුරු කිව්වත් මම මතීෂ මහත්තයව අතාරින්නේ. උඹලව දකීති මට මතක් වෙන්නේම චාපන වුණා. එදා ඒ දෙන්නත් හිටියේ අද උඹල මේ ඉන්න මතියෙම තමයි. චාපන වුණත් හරි හිතුවක් කාර. ඇයිති කැම්පස් කෙල්ලක්. ආනක මහත්තයව අතාරින්නෙම නැහැ කියලා හිටියේ. මේ පස්සේ මොකක් හරි කතා බහක් ඇති වුණා ලොකු සරෙක්. ඊට පස්සේ චාපන වුණ රටක් ඇරලා ගියා. මං හිතන්නේ අදටත් කෝල් එකක්වත් දීලා ධානක මහත්තයත් එක්ක කතා කරන්න වෙයි. මං නම් එහෙම කරන්නේ. එහෙම කරනවම නෙමෙයි පුතේ. සමහර වෙලාවල් වලට අපි නොහිතන හේතු දෙන්න. අපි මේ වගේ තැන්වල තල්ලු වෙලා යනවා. මතීෂ මං හින්දා යාගේ අම්මයි තාත්තවයි අතාරිනවා. මට ගෙදරින් ප්‍රශ්නයක් ආවා. බත් අම්මයි තාත්තයි අතාරිනවා. ඔව්. මට එහෙම කරන්න වෙනවා. එහෙම කරලා. දන්නේ නැහැ ඉතින්. හිඟා කන්න හරි බලාගෙන මම මතීෂ මහත්තයත් එක්ක යනවා. වෙන මොනවා කරන්නේ?